රයිට් අද දවසේ විශේෂ පොඩ්කාස්ට් එකක් මේක පොඩි කොට පොඩ්කාස්ට් එකක් කියලා හිතාගෙන ඉන්නේ මොකද කරන්ට් යන්නත් ළඟයි අද දවසේ මේ ටයිම් එකේ ඒත් එක්කම මගේ එහා පැත්තේ ඉන්නේ ඒ කියන්නේ මට කාලයක් තිස්සේ එක්තරා බ්‍රෑන්ඩ් එකක් නිසා ඔළුවට මහ වදයක් වෙච්ච කරදරයක් වෙච්ච සහ තමන් ගාව තියෙන බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් පුදුමාකාර විදිහට පෙනී ඉඳපු ඒ කියන්නේ ඒක තමයි හොඳම බ්‍රෑන්ඩ් එක ඒක තමයි ටොප්ම ඊට වඩා බ්‍රෑන්ඩ්ස් නැත මාර සේෆ්ටිය සහ ඒක මාර දැකුම් කලුව කියන මාර විදිහට ඔප්පු කරන්න හදපු කෙනෙක් එක්ක තමයි අපි කතා කරන්න යන්නේ ඉන්ඩස්ට්‍රි කට්ටිය මේව ගොඩක් දන්නවා ඇපල් කිව්වහම ඒ පුද්ගලයාගේ මූණ මතක් වෙනවා ඊට අමතරව ඇපල් ආදිපාද කිව්වහම තවත් විදිහකට කට්ටියට මතක් වෙනවා අපි මෙයාට කියන්නේ ඇපල් කෝසල කියලා නමින් කෝසල ජයසේකර වැඩි චුට්ට ගෑලි වැඩි හොට්ටක් නේද මෙතන ඉන්න සයිඩ් එකේ ඉඳගෙන වලින්දලාකෝන් ඉන්නවා පැත්ත කරලා දැන් මේ ස්ටෝරිස් දාන්න ගමන් නෑ කියන්නේ වැඩි වැඩි ඉන්ට්‍රෝ එක එච්චර වැඩි ඒතකොට මම බලන මොකාද මේ නෑ නෑ එහෙම තමයි චන්නේ කියන්නේ යාළුවා ආපුවම එහෙම තමයි රයිට් එහෙම ලොකු ඒවා වැටෙනවා එවල නැවල මේකට මුලදී එහෙම ලොකු ඒවා වැටෙනවා පස්සේ දැන් මම දැනට මේකේ ඉන්නේ ඉතින් මං හිතන්නේ ඒක ඇයි මේ ඇපල් වෙනුවෙන් ඔච්චර කඩේ යන්නේ? ඒක කඩේ යෑම නෙමෙයි දැන් ඔයාටම ඔයාර මුලින් කිව්වා. ඉතින් එපා. නෑ ඔයා කිව්ව මේ ඉන්ට්‍රෝ ගේම කිව්ව කැලලා මම එක කියන්නේ. දැන් ඔය දැන් අපි ගත්තොත් ඔයාගේම යාළුවොන්ට කීප කට්ටියකට දැන් ඔය මොන හරි ෆෝන් එකක් එහෙම ගන්නකිට ඉතින් කතා කරාම එහම මම පොඩ්ඩක් පුෂ් කරනවා මේක ගනින් කියලා. ඔව්. දැන් ඒකනේ වාටේ මත් උනේ. ඔව්. පොඩ වද දීලා ඔය අරක කැඩෙන්න කිට්ටු වෙනකොට මං එනවා. ඔව්. ආච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් එක කැඩෙන්න කිට්ටු වෙනකොට මං ඇවිල්ලා. පොඩ ඕක හරි නෑ දැන් ඊළඟ එක iPhone එකක් වෙන්න ඕනි කියලා. එතන ඒ වගේ එකක් නෝ දැන් ඔයා කිව්ව කතාව මෙතන මෙහෙම එකක් තියෙනවා හරි දැන් ඔකේ දැන් අපි ඉන්නේ ඉන්ඩස්ට්‍රිස් එක දැන් ඔයා ඉන්නේ ඉන්ඩස්ට්‍රි එක අපි තුම ඔය ඔඩියෝ ප්‍රොඩක්ෂන්ස් ඊට පස්සේ වීඩියෝ ප්‍රොඩක්ෂන් අපේ රතිතු ගත්තත් ඊට පස්සේ මලින්ද ගත්තත් ඔය අපි ඉන්නේ ඉන්ඩස්ට්‍රිස් එක ගත්තාම මේවා අපි කරන පොඩි වර්ක් ලෝඩ් එකක් තියෙනවා රයිට් එතකොට මේ වර්ක් ලෝඩ් එකත් එක්ක ඔයාගේ ඇත්තටම මේ ගාන රඳාපවතින්නේ ඔයාට මිල කරන්න පුළුවන් දේවල් රඳාපවතින්නේ ඔයාගේ කාලය මත ගොඩක් දාලා තොර මෙතෙන්දි අපි හැම වෙලෙම බලනවා වගේ වර්ක් ෆ්ලෝ එක පුළුවන් තරම් ස්මූත් කරගන්න. ඒ වර්ක් ෆ්ලෝ එක ස්මූත් කරගන්න තියෙන එක ඇඩ් ඕන් එකක් තමයි ඔයා ඇපල් ඉකෝ සිස්ටම් එකට එන එක. අන්න ඒක නිසා තමයි මම ගොඩක් ලාට පුෂ් කරන්නේ. ඉතින් අපි දන්න කට්ටියෝ නැතුව මේ මොකද ඇපල් එකෙන් මට ගාණක් ගෙවලා හෝ කඩේකින් කමිෂන් එකක් දීලා නෙවෙයිනේ. ඒක දන්නේ. හරිද? එහෙම හොද නෙවෙයි. ඒකකොට කාට හරි කෙනෙක්ට හොඳ දෙයක් ගන්න පුළුවන්. අපි ඒක හොඳයි නා හොඳයි කියලා දැට්ස් ඉට්. හරි ඒ කියන්නේ මං කියන්නේ එහෙමනේ දැන් මම දැකලා තියෙනවා දැන් අපේ සුපුන් අපේ ඇවෙන්ට් සුපුන් මොනවාද ඇපල් ඩිවයිස් තමයි ඔක්කොම ඇපල් වොච් එක ඇපල් ෆෝන් එක ඇපල් මොනවාද මේ iPad එක ඔහොම හරි නැත්නම් MacBook එක හරි මොකක් හරි එහෙමනේ ඒ කියන්නේ ඇපල් රිලේටඩ් ඒ කියන්නේ සියලු ඒවා සම්බන්ධයි ෆෝන් එකෙන් බලනවා කෝල් එකෙන් බොරුවටත් එක පොඩ්ඩක් කරලා පෙන්නනවා කට්ටිය නේද සුපුන් මල්ලිය ඔව් එහෙමනේ හරි ඒකම දෙයක් එතකොට මේ ඒ කියන්නේ මොකක්ද ඒකේ තියෙන මේ ආතල් එක ඔව් ඔතන ඇයි ස්ටීව් ජොබ්ස් එහෙම එකක් නෑ ඔතන ජොබ්ස් කේ විෂන් එක අපි අමතක කරමු දැන් ඔය ස්ටීව් ජොබ්ස් නමනේ දැන් ඔය ඇපල් ගුවහම එන්නේ පොඩ්ඩක් අපි ඒක චුට්ටක් පැත්තේ ඉඳලා ඒ ඉතිහාසය ගැන වෙන වෙලාවක කතා කරමු චුට්ටක් දීර්ඝව මං කියනවා දැන් ඇයි මේ ඉකෝ සිස්ටම් එකක් කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් මෙතෙන්දි පොඩි ඇත්තටම දෙන්නේ ඒ කියන්නේ මේ ඩිවයිසස් අතර ඉන්ටර් කමියුනිකේෂන්ස් අපි හිතමු දැන් ඔයාට සරලව හිතන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන මොකක් හරි එකක් ඔයාට මැෂින් එකට කොපි කරගන්න වෙනවා රයිට් එතකොට ඔයාට සමහරට මැෂින් එකට කනෙක්ට් කරන්න වෙනවා එහෙම නැත්නම් තව තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න වෙනවා අපි තෝ ආගාව තියෙන බේසික් මැක් නෝමන වෙන ජාතික කම්පියුටර් ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් නෝමන වෙන ජාතික ෆෝන් එකක් කියලා අපි හිතමු හරි ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එකයි වින්ඩෝස් මැෂින් එකයි හරි අපි එහෙම කියන්න පුළුවන් ප්‍රශ්නයක් නේ හරි අපි වෙන වර්ගයක දෙකක් කියලා හිතමු හරි ඉතින් එහෙම වුණාම එතකොට ඔයාලට සමහරවිට ඒ අතර ඉන්ටර්කනෙක්ට් කරගන්න අමාරුයි ඒකට හේතුව තමයි නෑ නෑ අපි ඇන්ඩ්‍රොයිඩ් සාමාන්‍යයෙන් ඔව් නෑ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඔව් මම කියන කතාව කියන්න නෑ මම කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඕන තැනක ඕන විදිහට ඕන ඒක තමයි ප්‍රශ්නේ දැන් ඔය ඕන එක කරන්න කියලා තමයි ඕක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් හිතන්න දැන් ඔයාට ඇපල් ඩිවයිස් එකක් එක්ක වැඩ කරනවා නම් ඔයාලට තියෙන පහසුව තමයි අපි ගත්තොත් පොඩි ෆීචර්ස් ටික මම කතා කරන්නේ ඒ තමයි හෑන්ඩ් ඔෆ් වගේ ෆීචර් අපි හිතමු දැන් ඔයාගේ කෝල් එකක් එනවා ඔයා මැෂින් එකෙන් කෝල් එක ආන්සර් කරන් ඉන්නවා right වඩ පොඩ එලියට යන්න වෙනවා නැගිටලා. එතකොට අර එහෙම ෆෝන් එක ගන්න ගියාම ෆෝන් එකෙන් ඒ කෝල් එක කන්ටිනියු කරන්න පුළුවන්. right ඊට පස්සේ අපි තුමා මැසේජ් එකක් ටයිප් කර කර ඉන්නවා මේ ෆෝන් එකේ. ඔයා iPad එකට එනවා. iPad එකට ආවම ටග් ගලවලා iPad එකෙන් ඒක කන්ටිනියු කරන්න පුළුවන්.
ඒ වගේ මේ මේ ෆීචර්ස් තමයි ගොඩක් කරලා මේ ඩිවයිසස් සෙට් එකම තමයි බයින්ඩ් වෙන්න හේතුව. ඉතින් මේවා ගොඩක් කරලා වැඩ කරන්න වට අපි තුමු ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕන. ප්‍රසන්ටේෂන් එක කරද්දී ආපහු වට ප්‍රසන්ටේෂන් මේ බ්ලේසර්ස් අර මේ අරන් යන්න උමනා නැහැ. වට ඇපල් වොච් එකෙන් ප්‍රසන්ටේෂන් එක ඔක්කොම හෑන්ඩල් කරන්න පුළුවන්. රයිට්? ඉතින් මේවා තමයි අර ඔයාගේ වර්ක් ෆ්ලෝ එකට ටයිම් එක ස්පීඩ් අප් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඉතින් මේක නිසා තමයි ගොඩක් අය මේ ඇපල් ඉකෝසිස්ටම් එකට එන්න ආස. සහම ඉතින් මේකට එන්න එකටත් එක එක විවාද තියෙනවා. ප්‍රශ්න තියෙනවා. පොඩි කන්ට්‍රවර්ෂනල් ස්පීච් තියෙනවා. හේතුව තමයි මේකට ආවට පස්සේ මේකෙන් එළියට යන්න බෑ. ඔව්. ඇපල් ගාඩියන් වෝල් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඔය ආවට පස්සේ ඔයා දෙකක් තුනක් ගත්තොත් ආයි ඉතුරු ටිකක් ගන්න හිතෙනවා. සහ ගන්න වෙනවා වගේ. සමහර තැන්වලදී මේ මොනවාද පොරක් වෙන්නේම සුකෝකෝගී බාණ්ඩ. ආ මෙහෙමයි. iPhone එකක් කියන්නේ සුකෝකෝගී ප්‍රොඩක්ට් එකක් නෙමෙයි අංක එක. ඒක හොඳ වෙන්නේ එහෙම. හරිද? හේතුව තමයි දැන් උදාහරණයකට මම මේ කියන්නේ. ලංකාවේදී දැන් වෙන්න පුළුවන්. මේ තත් එක්ක මගේ මල්ලි. ඔව්. පොඩිම මල්ලි. ඔව්. ඌ ජෙනරේෂන් Z. ඔව්. ඌ මුලින්ම ගත්ත ෆෝන් එක මේ i5. ඔව්. කියන්නේ iPhone 5 එකක්. හරි. iPhone 5 එක. ඔව්. හරිද? iPhone 5 එකක් ගත්තේ. හරි. එතකොට මට තිබ්බේ Android. ඒ කියන්නේ බකලක්. ඔව්. බකලක් නේ කබලක්. හරි. බකලක් නේ. මම බලනවා මල්ලි. මොමුද? කියන්නේ දැන් මිනිහා පාවිච්චි කරනවා. ඔව්. පොඩි තියෙනවා නේද? ඒක දැන් අපි කරන්න ගියොත් කැතයි දිලන්න දැන් දැන් මල්ලි ජෙන් 100 එකේනේ. ඒක අපි කරොත් අවුල්කොට. අපි කියන්නේ මේ ඒක අපි කළ යුතු නැහැ කියන්නේ. ඔතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේමයි. දැන් අපි ඔතන මේ මේ අපි මේ ඉන්න රටත් එක්කනේ අපි ඉන්න මේ දූපතත් එක්කනේ ප්‍රශ්න තියෙන්නේ. දැන් දිලන්න අපිට අවස්ථාවක් තියෙනවද ගිහිල්ලා ඊළඟට එන iPhone එක දැන් 7 වෙනිදා රිලීස් වෙනවා. Right? iPhone 14 එක කියලා අපි හිතමු දැනට. මේ 7 වෙනිදා කියන එක මෙහෙමයි. දැන් අද පළවෙනිදානේ. ඔව්. දැන් මේක 7 වෙනිදාට පස්සෙට එන්න පුළුවන්. ඔව්. කලින් වෙනිදාට පුළුවන්. ප්‍රශ්නේ අපි කියමු සැප්තැම්බර් 7 වෙනිදා ලොන්ච් වෙන නියමිතයි. හරි. හා සැප්තැම්බර් 7 වෙනිදා ලොන්ච් වුණා. වුණා වෙන්නත් පුළුවන්. හරි. එතකොට දැන් අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ඉන්න දූපත් කතන්දරෙත් එක්ක අපිට සහ අපේ මිනිස්සු හරි විශ්වාසවන්තත් නිසා කිසිම සෙල් ප්‍රොවයිඩර් කෙනෙක් අපිට අපි කිසිම මේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් අපිට දෙන්නේ නැහැ කැරියර් බිලින් වලට ඇඩ් කරලා ෆෝන් එකක් ගෙවන්න. දැන් ඔයා බැලුවොත් වෙන රටක හිතන්නකො දැන් මේ දවස්වල ඉතා වේගෙන් මිනිස්සු ලංකාවෙන් යනවනේ. ගිහිල්ලා පළවෙනිටම ගියාම ටග්ගාලේ රෙජිස්ටර් වෙලා මම කරේ ජොබ් එකක් කරගත්ත ගමන් ටග්ගාලා පුළුවනි. එයාට පුළුවන් මොනවාද ඇපල් ස්ටෝර් එකට ගියා. ඔයාගේ ID එක දුන්නා. ඔයාට බිල් මේ ඔයාගේ SIM එකත් එක්ක ෆෝන් එකක් ගන්න. එතකොට ඒක කොන්ට්‍රැක්ට් එකක් හම්බ වෙනවා. ඔයාට කොන්ට්‍රැක්ට් එකට අරගෙන මාස 24න් ගෙවන්න නැත්නම් මාස 12න් ගෙවන්න ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රොඩක්ට් එකේ අවේලබිලිටි එක වැඩි වෙනකොට ඒක ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? ඒ කියන්නේ හැමෝම අතර තියෙනවා නම් සුලභ වෙලා තියෙනකොට ඒකට තියෙන අර මොනවාද අර මැජික් එකක් නැති වෙලා යනවනේ. හරිද? ඉතින් iPhone කියන්නේ එහෙම මැජිකල් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මිල ප්‍රශ්නෙත් එක්කම අපිට ඒක පොඩ්ඩක් තියෙනවා. මිල ප්‍රශ්නේ තිබ්බනේ මේ මේ සාපේක්ෂව. දැන් හිතන්න ඔන්න හිතන්න මෙන්න මෙහෙම. අපි හිතමුකෝ බේසිකලි අපි ෆෝන් එකක් පාවිච්චි කරන කෝල් ගන්නනේ. හරි. ඊට අමතරව ඉතින් ඔක ඇප්ස් රන් වෙනවා. සෝෂල් මීඩියා කියයි. ඒක කතන්දර ෆුලුවනේ නේද? හරිද? එතකොට මේ ෆෝන් එක හදලා තින්නේ කෝල් ගන්න නිසා. ඒක ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් නේ. ෆෝන් ඇප් පාවිච්චි කරනවා කියන්නේ මේ ලක්ෂරි ප්‍රොඩක්ට් එකක්. නෑ. ඒ කියන්නේ මෙහෙමනේ බ්‍රෑන්ඩ් නේම්ස් තියෙනවනේ දැන් උදාහරණයක්. දැන් වාහන වල බ්‍රෑන්ඩ් නේම්ස් නැද්ද? ඔව්. තියෙනවා. බ්‍රෑන්ඩ් නේම්ස් තියෙනවා. ඒකර ෆෝන් වල එහෙම පොඩි තියෙනවා. එහෙම තියෙන ඒවා තියෙනවා. දැන් අපි උත්තරම උදාහරණයට ඒ ඇපල් නෙමෙයි. අහහ. ඇපල් නෝන වෙනත් බ්‍රෑන්ඩ් තියෙනවා මේ ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් ෆෝන් එක සාමාන්‍ය මිලිතා ඉහළ. හරිද? සාමාන්‍යයෙන් ඩොලර් 20-30,000 ෆෝන් තියෙනවා. එතකොට ඇයි ඇපල් වලට එච්චර ස්පෙસિෆික් එකක්? ඒ කියන්නේ නිකන් පොඩි ඩිමාන්ඩ් එකක්. ඇපල් ෆෝන් ඒගොල්ලන්ගේ මාකටිං කැපැසිටි එක. ඒ මාකටිං එක සහ මිනිස්සු එකට පොඩි මේ කියන්නේ ඔයා ඩිවයිස් එක පාවිච්චි කරද්දී ඔයාලට පොඩි එකත් එක පොඩි හැදෙනවා පොඩි රෂනල් බොන්ඩ් එකක්. පොඩි ඉමෝෂනල් කටවසක් එනවා එකත් එක මේ මගේ ෆෝන් එක කියලා. ඒක iPhone එක කියන්නේ. නැත්නම් අස් ෆෝන් එක වෙන්නේ වෙ. ආ. හරි. Tamanthne පාවිච්චි කරන හදලා තියෙන. ඒක ඔයක අයි නැතුව මයි වගේ වෙන්න තිබ්බනේ. මයි ෆෝන් කියලා දාන්න. හැබැයි නමුත් නෑ ඒකට හේතුවක් තියෙනවා. මොකද Apple ගියේ Isa X කියන කැරක්ටර් දෙයක් එක්ක. OS X වගේ ගත්තාත් iPhone ගත්තාත් iPad ගත්තාත් ඒකින් දෙක. ඒ මම අර නිකන් අර තමන්ගේ ෆෝන් එක කියන අදහසට. හැබැයි අර ඔයාට පොඩි ඔයාගේ ෆෝන් එක කියලා පොඩි ෆීලිං එකක් දීලා තියෙනවා. ඔයා ඒක පාවිච්චි කරන එක. නැත්තම් හොඳම උදාහරණ හිතන්න යන් මේගොල්ලෝගේ මේන් සෙලින් පොයින්ට් එක තමයි මිනිස්සුන්ගේ තියෙන මේ සිලෙක්ෂන් පැරඩොක්ස් එක කඩන එක. හරිද? ඒ කියන්නේ ඔයාට හිතන්නකෝ ඔප්ෂන් 100ක් තියෙනවා මෙතන ෆෝන් 100ක් විතර මන් දීලා. හරිද? ඔයාට බලන එකක කැමරා එක හොඳයි, තාව එක අනිත් මොකක් හරි හොඳයි, තාව එක. දැන් ඉතින් ඉස්සර අපි ෆෝන් පාවිච්චි කරන කාලේ Sony Ericsson ෆෝන් එකක් එහෙම ගත්තාම එක ෆෝන් එක Bluetooth තියෙනවා. ඔව්. Bluetooth තියෙන එක infrared නෑ. ඔව්. හරිද? ඊට පස්සේ infrared තියෙන එක radio එක නෑ. ඔව්.
හරිද මොනවාරි ප්‍රශ්න දෙකක් තියෙනවා එතකොට ඒ කියන්නේ මේ ඔප්ෂන්ස් එකක් අර අපිට හොඳට ගලප ගන්න බෑ දැන් අපල්ල කරන්නේ එහෙම නෙමෙයි එතකොට ඒගොල්ල කරන්නේ අර සිලෙක්ෂන් පැරඩොක්ස් එක කැඩුවා ඔයාලට දුන්නා මේක ඔයා මේකට පාවිච්චි කරන්න පුරුදු වෙන්න කියලා හැබැයි ඔයාලට ඇත්තටම ටික දවසක් යද්දි ඔයා ඉවලුවේට් වෙද්දි ඩිවයිස් එකත් එක්ක ඔයාලට දැනෙන්න ගන්නවා ඇත්තටම අරක වැඩක් නෑ කියලා අපි තුම ඔයාලට හොඳට කස්ටමයිස් කරන්න ඔප්ෂන්ස් තිබ්බ කියලා සරලව හිතන්න ඔයාගේ මේ වෝල්පේපර් එක ඔයා කවද්ද අන්තිමට මාරු කරේ එහෙම වුණාම ලේසි. ඉතින් ඒක තමයි Apple පාවිච්චි කරන යාලගේ main marketing terms එක විදියට. සහ ඕකේ තව චූටි එකක් තියෙනවා. Apple ලගේ දැන් ගොඩක් අය ඔයා දැකලා ඇති මේ ටෙක්නොලොජි මාර පස්සේ එන්නේ. හරි පස්සේනේ. දැන් ඔයා බලන්න මේ iPhone එක රිලීස් වෙනකොටම තව comparison එකක් එක්ක device එකක් දානවා පැත්තකින් දාලා පොඩි post එකක් කරන එක share වෙනවා viral වෙවි යනවා Android groups වල සැරට යනවා. ඉතින් ඒකේ වෙන්නේ ගොඩක් කරන්නේ මේ feature එක Android වල තිබ්බ 2010 11 විතර කියලා. Right. ඒක ගොඩක් කරලා දකින්න දෙයක්. හරිද දැන් ඔයා වුණාට බලන්න Android ගොඩක් device වල primary මේ authentication mechanism එක විදිහට කැමරා එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ face ID වගේ එකක් පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි face recognition මේ Android වල ගොඩක් කලින් ඉඳන් තියෙනවා. හැබැයි ඔයාට payment කරන්න වෙන්නේ fingerprint එකේ. තාමත් Android ගොඩක් device. හේතුව ඒ face recognition system එක ගොඩක් සාර්ථකව නැහැ. හරිද හැබැයි ඒක ගොඩක් ඉස්සරින් ඉඳන් තිබ්බා. මොකද හේතුව ඒගොල්ලන්ට ඕනේ මොකද මේ world එකේ competition එක වැඩි. Android brands ගොඩක් තියෙනවා අපි කියන open handset alliance කියලා තියෙන එක. ඒක ඇතුළේ companies ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සැරෙන් සැරේට device හදනවා. ඒ අතර competition එකක් තියෙනවා. Update එකක් එන්න Google update එක release කරාම ඒක අර කට්ටිය අරගෙන ඔයාගේ අදාළ phone model එකට customize කරලා එවන්න ඕනේ. හැබැයි iPhone එහෙම එකක් නැහැ. ඉතින් OS adoption එක සෑහෙන වැඩි. OS adoption එක වැඩි නිසා අපි වගේ developersලා ඒ operating system එකට app එක හදලා තියෙනවා. දැන් උදාහරණයක් හිතන්න ඔයාට අපි තුමු කොහොම මේ මාසෙ 20 operating system එක ඇත්තටම launch වුණා. ඉතින් කට්ටිය download කරන්න 21 වෙනිදා රෑ වෙනකොටම ඔයාට අලුත් softwares ගොඩක් මේ updates එනවා. හරිද? ඉතින් එහෙම වෙන්නේ developersලා දන්නවා මේ app එක මෙතෙන්ට ගෙනියන්න ඕනේ කියලා. එතකොට app adapter මේ කියන්නේ මේ adaptability එක සෑහෙන වැඩි. මිනිස්සු download කරගන්නවා ඉක්මනට. ඉතින් අන්න ඒ වගේ දේවල් නිසා තමයි හැමෝම මාසෙන් පොඩි up to date ඉන්න. අන්න ඉතින් ඒ chance එක තමයි Apple ගොඩක් කරලා use කරන්නේ. එතකොට මට දැනගන්න ඕන එක තමයි මේ දැන් මේකේ මොනවාද Android වල තියෙනවනේ මේ දැන් සින්දුවක් මට download කරගන්න බෑ. මම මේ සරල ප්‍රශ්න අහන්නේ. හරියටම මම හිතන්නේ මේවා කල්ලුත් කතා කරලා ඇති. නමුත් හැමතැනම අහන ප්‍රශ්න. තාමත් කියනවා. ඒ කියන්නේ iPhone වල Bluetooth නැහැ කියලා තාමත් කියනවා. මේ එකක් තියෙනවා. ඒ කියන්නේ අනිත් device එක්ක කිසි friendship එකක් නැහැ. ඇයි? හරිද? එතකොට Apple එකෙන් අපි මොනවාද cable එකක් ගහලා ගත්තාම Windows වලට ගලින්ද කරදරයි. 3U tools පාවිච්චි කරන්න ඕන. මොන හරි tools ගත්තා iTunes හරි තියෙන්න ඕන at least. හරිද? ඒ කියන්නේ iTunes නැතත් මං කියන්නේ 3U tools තමයි අපිට ලේසි මේ. ඒ කියන්නේ මේ දැනුත් මම ඇයි එහෙම මේ අපි හිර කරලා තියෙන්නේ. මෙහෙමයි. එතන මං අර කිව්ව කලින් කතාව තමයි. ඔයා අර ecosystem එකේ ඉන්නවනම් ඔයාට හිර කිදීම නැහැ. ඒ පොඩි පොඩි බාධක දාන්නේ ඔයා නොදනොතම ඔයාට හිතන්න මෙහෙම. දැන් මේ මෙතන ප්‍රශ්නේ තියෙන නිසා අපි මේ හිර වෙලා ඉන්නනේ ෆයිනෑන්ෂල් ප්‍රශ්න එක ලංකාව. ඒක නිසානේ අපිට බැරි. දැන් ඔයා බලන ඔයාට Windows එක හරියන්නේ නැහැ. ඔයා ෆෝන් එක හොඳට පාවිච්චි කරන්න. ඔයා ගිහලා බලන ඔයා ගිහලා අහන Apple Store එකකින් right ඔයා ගිහලා Genius Bike කෙනාගෙන් අහන මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න බුල. අරගෙන like go for a Mac. ඉතින් ඔයාට tag කරලා Mac එකක් ගත්තා Mac එකේ වැඩේ වෙනවා Mac එක ගන්නවා. ඉතින් ලේසිනේ දැන් ඔයා ගත්තේ. දැන් ඔයාට ප්‍රශ්නයක් තිබ්බ අපි ප්‍රශ්න විසඳුවා ඔයා මේකක් ගත්තා. ඔව් අනේ අනේ පොඩක් පෙන්න නැහැ ඊට පස්සේ පෙන්න පෙන්න මේ ඒ කියන්නේ එළඹ වීම මත සිද්ධ වෙච්ච මිනිස්සුන්ගේ සිද්ධ වෙන හානි මේක හානියක් නෙමෙයි. තමයි මේ ඔබ දකින්නේ මිනිස්සුන්ගේ නරක එළඹ වීම නිසා සිදුවන්නා වූ මානුෂීය සංහතියේ නිහඬ බලපෑම තමයි ඔබ මේ දකින්නේ. ඒ මොහොතේ ගත්ත හින්දා ගත්තා නැත්නම් දැන් ගන්න අමාරු ඉතින්. දැන් ඉතින් ප්‍රයිස් එක ඩබල්. ඩබල්. අර සේම් ප්‍රොඩක්ට් එකට ගිවන. ඉතින් අර වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ගන්නද දැන් අනිත් තව ප්‍රශ්න තමයි තියෙන්නේ මේ සල්ලි තිබ්බ සමායර ගන්න නැහැ දැන් බඩු. බඩු නැහැ. දැන් මොකද ඉම්පෝට් කරන්න ඉම්පෝට් බෑන් එකත් එක්ක ගේන්න දෙන්නේ. ඉතින් මේවෙන් වෙන්නේ ඕවරෝල් එක බැලුවොත් දිලා මේ එකතු වෙලා ඉන්නේ හැම තැනකීම කාලය. හරිද? ඒ කියන්නේ ඔයාට හිතන්නකෝ නෝමල් වාගේ මැෂින් එක හෙනම ස්ලෝ මැෂින් එක පැය දෙකකින් එඩිට් කරන්න එඩිට් එක ඔයාට මේකේ පුළුවන් නම් ඔයාට විනාඩි 35කින් 45කින් කරගන්න ඉතුරු කාලේ ඔයාට තව ප්‍රොඩක්ටිවිටි යොදවන්න පුළුවන්.
අපිට මේක සල්ලි ගේන්නනේ අවශ්‍ය හදන්නනේ. එතකොට Apple ඇයි මේ crack versions දෙන්නේ නැතුව සල්ලි ගේව? නෑ මං හොනේ මං කියන්නේ සල්ලි ගෙවලම තමයි මේ මිනිස්සු අපෙන් නෑ. ඒකත් මිත්‍යා මතයක්. ආ හරි ඒකට හේතුව දැන් ඔයා crack මම මේ crack versions නේ. ඔයාලා ධෛර්යමත් කරනවා නෙමෙයි. අපි ඕන දෙයක් තමා ගන්න ඕනේ. නමුත් අපි පුරුදු වෙලා දෙන පොඩි මානසිකත්වයක් අපේ තියෙනවානේ. ඔන්න දැන් තමන්ගේ ප්‍රොඩක්ට් එක නේ sorry තමන්ගේ ප්‍රොඩක්ට් නේ Apple වෙනුවෙන් කඩේ යන්න නේතු නිකන් සාමාන්‍ය නෑ ඒක තමයි. නෑ අපි පුරුදු කොහොමත් යන්න අපිට අශ්‍ය ගන්න පුළුවන් වියදම් කරලා හෙන්ඩුවට පොඩ්ඩක් ලෝබයි. ඔව් අලියා නේද? Sorry අලියා ගන්න ඔළුවනේ හෙන්ඩුවට ලෝබයි. හරිද? පොඩි අලියා අශ්‍ය සේම් කරන්නේ මචං ලාඩා. ආ ගයි. ඒක අපි පොඩි කෑල්ලක් ගන්න ලෝබයි මචං. බේසිකලි දී. සාමාන්‍ය දැන් ඒ කියන්නේ අපි ගන්නවා මැෂින් එක ගන්නවා software එක ගන්න පොඩ්ඩක් ලෝබයි. හරි. හරිද? ඒක මේ Apple ද Windows ද කියන එක කිසිම බාධාවක් එතන නැහැ. හේතුව ඔයාට first party software ගොඩක් free. උදාහරණ ගත්තොත් අපි Word, Excel, PowerPoint ගත්තොත් ගෙවන්න ඕනේ ඔය. ගොඩක් අය ගෙවන්නේ නැහැ. අපි crack නේ ගන්න නේ. හැබැයි Mac එකකටත් Word, Excel, PowerPoint crack තියෙනවා. ප්‍රශ්නේ නැතුව crack එකක් හොයාගන්න පුළුවන්. හැබැයි first party options තියෙනවා. Apple ලාම දීලා තියෙනවා. Apple ලාගේ page, keynote සහ numbers වගේ tools අරකට equivalent වැඩ කරනවා. ඒවා free. සහ ඔයාට අනිත් ගොඩක් tools free පාවිච්චි කරන්න පුළුවන්. First party tools free. First party කිරිපයක් තියෙනවා. ඔයා ලොකු production level එකේ වැඩ කරනවා. අපි දන්න Pro Tools, Final Cut Pro ඒවට ගෙවන්න වෙනවා. නමුත් හැබැයි මොකද ඔයා earn කරන එකක් නේද? ඒ හැර ඔයාගේ day to day lifestyle products වලට ඔයාට ඇත්තටම ගෙවන්න ඕනේ නැහැ. Crack හොයාගන්න බැරි කියලා එකක් නැහැ. ඒ පුළුවන් තරම් crack වලින් එහාට යනවා නම් හොඳයි. බලන්නේ ඉන්නේ Apple නේ කොච්චර ඒ කියන්නේ මං කියන්නේ මොනවාද Apple සමාගමවත් දන්නේ නැති ඇති මෙහෙම සිංහලෙන් කඩේ යනවා නෑ මේ ඇත්තට ඔතන ඔන්න ඕක තමයි ප්‍රශ්නේ නේද දැන් ඕක ඔය කඩේ යනවා කියලා ගන්න එපා හරි අපිට මෙහෙම කරන්න ඕන නේද මෙතන වෙන්නේ ඇත්තට අපි මේ කෝසල වාසල් එකට ගන්න එක කරන්නේ වල වැරදි හිතන්න එපා කෝසලට හොඳ දැක්මක් දෙනවනේ අපි එකකින් ආතල් නැද්ද ඒක තමයි මම ඒකෙම අනිත් කොටස කියන්න හදන්නේ දැන් හොඳ අපිට මෙහෙම දැන් අපිට තියෙන අපිට මාරි ස්කිල් එකක් තියෙනවා අපිට හොඳට වැඩ පුළුවන් හැබැයි අපිට ඒ නිකන් ඉද්දි අපිට පොඩි කැසිල්ලක් එනවා කොහෙවත්ම නැති එකට දඟලන්න ඔව් එතකොට අපි සමහරවිට අපේ වැඩ මාසක නම් පාඩු කරන් කියලා දඟලන අවස්ථාවක් තියෙනවා හරි ඒවත් තියෙන එතකොට ඒක වෙනම එක විදිහ එකක් හින්ට් ගන්න නෑ කිසි හින්ට් නෑ මම කිව්වේ සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේ රටේ වෙන දේවල් රටේ ලෝකේ වෙන මේව එඩිට් කරන්න නැතුව නේද දාන්නේ නෑ නෑ මේව එඩිට් කරන්නේ මොකද එහෙම වැඩක් නෑ ඇත්තද මේවද කියන්න ඕනද ඔයාලා ඇත්ත මම යකෝ හිතයි මිනිස්සු මේව ඇත්ත කියලා ඉතින් ඇත්තනේ ඉතින් බලපන් දැන් රූමර්ස් හදන්නේ උඹලමනේ මෙහෙමනේ මචං දැන් අපිට පුළුවන් ඇත්තටම පොඩි ප්‍රස්තුතිය දෙන්න විතරයි මේවට තටු හම්බෙන විදිය වැඩ වෙන්නේ වා ඊළඟට කරන වැඩත් එක්ක හරිද දැන් ඔය ස්ටුඩියෝ එක ඩෙවලොප් කරලා ඔව් දැන් අලුත් බඩු දැන් මැක් එකකුත් අරගෙන හරිද දැන් ඕක කොහෙන් ගත්තද කියලා කවුරු දන්නේ නැහැ ආ නෝ ඒක වන් දැන් කරේ කියන්නේ ඒකයි මම කියන්නේ අපිට ප්‍රශ්නයක් නෑ කියන්නේ අපිට පුළුවන් එහෙම කරන්න හැබැයි මම කියන්නේ මේ end of the day දිනන් අපි try කරන්න ඕනේ පුළුවන් තරම් අපි work flow shorts කරලා ඒක තමයි හැමෝගෙම goal එක වෙන්න ඕනේ අපි මේ වර්ක් ෆ්ලෝ එක ගෝල් එක එකක් අනිත් එක ඉතින් පවර් ගෝල් එකක් ලොකු දෙයක් දැන් ලෝකෙම කතා වෙනවා මේ ග්‍රීන් එනර්ජිස් වලට යමු කියලා අපේයි අපි සාමගානිකන් මැෂින් එකක් හයි කරන්න කිව්වොත් අපි කල්පනානේ වොට් 2000 විතර පවර් සප්ලයි එකක් ගහමු පැලෙන්න දෙන්න ඕන අර එහෙම පොඩි එකකනේ අපේ තියෙන්නේ දැන් Apple එක අනිත් පැත්තට බැලුවේ ඒගොල්ලෝ බැලුවේ මැෂින් වල පර් වොට් කන්සම්ප්ෂන් සෑහෙන අඩු කරලා ඔයා ලැප්ටොප් පාවිච්චි කරනවා සහ Mac පාවිච්චි කරනවා දැන් ඔයාගේ උදාහරණයක් Mac mini එක ගත්තොත් මේ Mac mini එකේ power consumption එක ඉතාම අඩුයි. ඔයාගේ light bill consumption මේ compare කරලා බලුවොත් මේ machine එක දාන එක අරකේ ගොඩක් අඩුවට සෙට් වෙනවා. ඉතින් ලොකු වෙනසක්. ඉතින් ඒවෙන් overall වෙන්නේ අර total අර green වලට යන්න පුළුවන් තන ඔයාට හදලා දෙන්නේ. හිතන්න ඔයාගේ light bill එක අඩු වෙනවා. Work flow එකේ time එක අඩු වෙනවා. එතකොට ඔයාට තව වැඩ කරන්න පුළුවන්. තව හම්බ කරන්න පුළුවන්. තව වැඩි machine ගන්න පුළුවන් එතකොට. තව වැඩියෙන් ඕන Apple products ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොනනම් machine අරන් මේ නිකන් දිගලා තියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් අන්න ඒ වගේ එතන අපි බලන්න ඕන කල්පනා කරලා end of the day කාලය සහ මේ විදුලිය කියන දෙකම අපිට ඉතුරු කරගන්න පුළුවන් option එකක් ඉතින් Apple එකේ තියෙනවා. හරි. අවසාන ප්‍රශ්නෙට කලින් ප්‍රශ්නේ දැන් ඔයා මොනවාද ඔය web developing ද app developing ද ඔය වගේ අටමගල්නේ කරන්නේ software වැඩනේ කරන්නේ එහෙමනේ. එහෙම කියමු එහෙම. software වැඩ. ඔව් so එහෙම අහලා ඊට පස්සේ අහනවා මචං පොඩ්ඩක් බැරිද මේ iPhone එක කැඩුණා හදලා දෙන්න බැරිද? මම වාසියක් විදිහට ගන්නෙ නැහැ කිසි දෙයක් එහෙම. අපි වාසිය වාසි කියන එක වචනෙට යන්න ඕනේ නැහැ.
අපිට අපි හොඳ කියන රේන්ජ් එකේ බැලුවොත් හොඳ වැඩි පැත්තට මට දේවල් වෙලා තියෙන දේවල් ගත්තොත් මගේ ඉන්ඩස්ට්‍රි එක මම කරන ජොබ් එක මගේ බිස්නස් එකේ හැම එකම පැවතලා තියෙන්නේ iOS ඩෙවලොප්මන්ට් සහ macOS සහ මේ Apple ecosystem එකේ තියෙන ඩෙවලොප්මන්ට් එක. ඒකේ අමාරු තැන් තියෙනවා දිනා. හේතුව තමයි මේ ඇප් දැන් ඔයගොල්ලෝ හිතන එක දැන් Apple ඩෙවලොප්මන්ට් එක කියන එක සර්ව සාධාරණ මේක නේ හොඳ එකක් කියලා. එහෙම හොඳ නැහැ. Apple ලගේ එහෙම හොඳයි කියලා එකක් නැහැ. අපි ප්‍රොමෝට් කරන්නේ දැන් අපි තුම hardware එකක් ගන්න හරි කාට හරි කෙනෙක්ට මම suggest කරන්නේ ඒකෙන් යාගේ අර work flow එක සහ ඔයාගේ අර energy ඒව ඉතුරු වීම. හැබැයි developer කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් අපිට එහෙම හොඳයි කියන්න බෑ සමහර තැන්වලදී. මොකද Apple ගන්න tough decisions. උදාහරණයක් විදිහට මම කියන්නම් ඔයා apps වල දැකලා ඇති signing with Google, signing with Facebook. Right. ඒ option දෙක තියෙද්දී Apple ලා introduce කරලා දුන්නා signing with Apple කියලා. හරි? එතකොට ඒක option එකක් විදිහට තිබ්බා. ඔප්ෂන් යන්නේ එක ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා අපි කැමති නම් දාන්න පුළුවන් ඔය එකක් තිබුණේ මුලදී. හැබැයි ඉන්ට්‍රඩියුස් කරලා දීන්නේ WWDC එකේ කියන්නේ ජූනි මාසෙ තියෙන ඉවෙන්ට් එකේදී. ඊළඟ අවුරුද්දේ මාර්ච් වල ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එක අප්ඩේට් කරා. ඔයා සයිනින් විත් Facebook, සයිනින් විත් Google යනවා නම් සයිනින් විත් Apple කියන එක අනිවාර්යයි. එතකොට මම ආසුණක් නැති වුණත් මට සිද්ධ වෙනවනේ දාන්න. අර ඒ වගේ එතකොට කස්ටමර්ටත් වඩා සමහරවිට අපිට ඒක න උනන්දු වෙන්න වෙනවා. මම කියන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් එළියට දානවා. ඒ නිසා අපිට හැම වෙලේම කියන්න බෑ ඒක හොඳටම හදලා තියෙනවා හොඳටම දේ අපිට සපෝට් කරනවා කියලා. සමහර තැන්වලදී ඒගොල්ලෝ ගන්න ඩිසිෂන්ස් නම් අපි සෑහෙන හිර වෙනවා. උදාහරණයකට Apple ලාගේ ට්‍රාන්සිෂන්ස් කීපයක් තියෙනවා මේගොල්ලන්ගේ මේ පහුගිය අවුරුදු 10 15 වෙද්දී. එකක් තමයි Power PC වල ඉඳලා Intel වලට මාරු වීම. එතකොට Power PC උඩ රන් වෙච්ච ඔක්කොම apps, Mac apps අපිට සිද්ධ වුණා Intel වලට හදන්න. ඊට පස්සේ Intel ඉඳලා Apple Silicon වලට මාරු වෙච්ච. එතකොට Intel වල රන් වෙච්ච හැම app එකක්ම අපිට සිද්ධ වෙනවා අපහු natively Apple Silicon වලට compile කරන්න හදන්න. එතකොට මේගොල්ලෝ කැමති වුණත් නැති වුණත් අපි ආසුණත් නැති වුණත් අපිට කරන්න වෙනවා. නැත්නම් අපේ app එක වැඩ කරන්නේ නැත යනවා. මොකද customer base එක ඒගොල්ලන්ගේ ඇතේ තියෙන්නේ. ඔය beta software හඳුන්වලා දෙන එකේ. ජූනි ඉඳලා සැප්තැම්බර් වෙනකන් ඔයාලට ගොඩක් කලකට කරන්න වෙන්නේ අර ඔයාගේ existing තියෙන products අර iOS අලුතෙන් එන version එකට update කරන්න. ඒවට compatible කරන්න. එහෙම නොවුනොත් ඒ app එක ටික කාලයක් යද්දී හැලිලා යනවා. සහ Apple අයින් කරන වෙලාවලුත් තියෙනවා. Right. ඉතින් developer කෙනෙක් විදිහට වාසි අවාසි කියලා ගන්න බෑ. හොඳ නරකක් දෙකක් දෙත්තම තියෙනවා. Right. අවසාන ප්‍රශ්නය. ඔයා තවදුරටත් මිනිස්සුන්ට Apple ගන්න එක රෙකමන්ඩ් කරනවද? මට Apple ගන්න එක රෙකමන්ඩ් කරනවා. දැන් මම තව මොනවද Apple වෙනුව මම කරන්න ඕනේ මොනවද? එහෙමයි. ඔම ඔතන පොඩි ප්‍රශ්නයක් තව. මට ඇත්තට මිනිස්සුන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ මොලේ තියෙන කියන කතන්දරේ. ඒ කියන්නේ මට මොලේ තියෙනවා. නැහැ. මම Apple එකත් එක්ක ඒක දුන්නා. ඔයා කිව්වා ගොඩ කාලයක් ඔයාව මම පුෂ් කරා කියලා. ඒ Apple එකත් එක්ක මොලේ දෙන්න හැදුවා. හරිද? පරිම ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මම මෙහෙමනේ අර දැන් ඔයාගේ හිත හොඳයි. හැබැයි මොලේ පොඩි අවුලක් තිබ්බනේ අපි පිළිගන්නවා නෝවා පිළිගන්නවානේ. තිබ්බා දැන් අපි එහෙම දැන් මලින්දා මම හිතන්නේ කලින් වතාවකද ගෑවිලා කතා කරානේ. එයාත් මම හිතන්නේ මේ හා සමාජයක් කියන්නේ නැති ඔයාලා. හරිද? එතකොට දැන් ඒ වෙයින් පොඩ්ඩක් එතකොට අපිට සිද්ධ වුණා චුට්ටක් මේකත් එක දාලා අරකට ට්‍රැප් කරලා දෙන්න. තාම මොලෙත් පෙට්ටියද දන්නේ නැහැ. මම හිතන එක ගත්තා කියලා. හැබැයි මෙහෙමයි. ඒ කියන්නේ කවුරුත් හරි කෙනෙක්ගේ ඇත්ත රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් එයාට රික්වයර්මන්ට් එක මැච් වෙනවද කියලා බලන්න. කවදාවත් ෆෝන් එකක්වත් මැක් එකක්වත් කිසිම දෙයක් ගන්න එපා. තමන්ට වැඩක් නැත්තම්. සමාජයට පේන්න හෝ වෙන බම්බු ගන්න එපා. එහෙම ගත්තාම ඉන්නේ ඔයා හිර වෙන එක. ඔයාට ඒකේ කියන්නේ ට්‍රූ යූස් කේස් එකක් යූස් කරන්න විදිහක් නැහැ. ඔයාට ඇත්තටම වැඩක් නැහැ ඒක. ඒ කියන්නේ හිතන්නකෝ iPhone එකක් අරගෙනත් සමහරවිට අර මොන හරි කැමරා ඇප්ලිකේෂන් එකක් දාලා තමයි ගන්න ඔය මොන හරි ලස්සන කරලා සුදු වෙලා එන ඉස්සරහ ඉන්න. එහෙම කරන්නේ නැහැ නේ අපි. ඔයා නෙමෙයි. මට වැදගත් ඒකේ කැමරාව. මම ලස්සන නෑ. ඔයා කැමරා ගන්නේ ගන්නේ. හරිද? ඒ කියන්නේ එහෙම නැතුව. කතා කරන්න එපා කැමරාවට. මම කියන්නේ අර ඉස්සරහ තිබ්බ අර මේ සුදු වෙලා වදින ඒවා. එහෙම apps දාලා. එතකොට දැන් ඔයා iPhone එකක් ගත්තත් ඔයාගේ ඔළුව තියෙන අතන නම් වැඩක් නැහැ. මම කියන්නේ ඔයාට use case එකක් තියෙන්න ඕන. ඒ use case එකට match වෙනවා නම් iPhone එකක් Mac එකක් Apple Watch එකක් ගන්න. ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. කාට හරි පාඩුවක් වුණොත් ඒක කරන් දැන නැහැ කියන්නේ යා බලන්නේ නැතුව අරගෙන. අනිත් එක තමයි දැන් මේ විශේෂයෙන් කියන හොඳයක් තමයි. මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් නේ. මේවා කැඩෙනවා. මේවා කැඩෙන්න පුළුවන්. ඒක කැඩුනහම ගත් එක්කනාගයි හදපු එක්කනාටයි ගන්න රෙකමන්ඩ් කරපු එක්කනාටයි වටේටම බනින්න එපා. බනින්න එපා. බනින්න එපා කියන්නේ මෙහෙමයි. ඕන ප්‍රොඩක්ට් එකක තියෙන අඩිලන් අපි කියන්නේ මේ එරර් රේෂියෝ එක. අපි හියුමන් ලගේ තියෙනවානේ. මේ දැන් ළමයි පහක් විතර හැදුනොත් එකෙක් දෙන්නෙක් error ratio එක වැඩි වෙන්න පුළුවන්. පහයි මගේ error එක තියෙනවා. වෙන්න පුළුවන්. තියෙනවානේ. error ratio එක කොහොමද තියෙනවා. රටක් ගත්තත් product වලත් තියෙනවා.
iPhone බිලියනයක් හදද්දි iPhone වල සාමාන්‍යයෙන් අපි කියන්නේ 0.02 කියලා. ඒතකොට බිලියනයක් විතර හදද්දි පොඩි ප්‍රමාණයක error ratio එකක් එනවා. ඒතකොට ඒක ඔයාලගේ අතට හම්බ වුණාම ඒක මගේ කරුමේ ලබා උපන් හැටි එහෙම කීක දුක් වෙන්න ඕනේ නැහැ ගිහිල්ලා මාරු කරගන්න. ඔව් ඔහොම විවේචනය කරන කෙනෙක් ඉන්නවා. ඔව්. බකින්තු. ආවෙන්න පුළුවන්. ඔව්. හම්බෙච්ච iPhone එකේ පොඩි පොඩි අවුල් ටිකක් රෙන්න හදනවා. ඇත්ත කතාව කිව්වොත් මට හම්බ වෙන හැමදාම කියනවා අන්න මේ බුදුම වදයක් දෙන්නේ බුදුම වදයක් දෙන්නේ ඒක දැන් මම දැන් ඒක මාරු කරගන්න ඔප්ෂන් එකට අපි ආය ආතල් ගින් දිනවා මං කියන දැන් ඒක 11 නේ ඔව් ඒක 13 නේ ඔව් 13 එක ඉතින් මම හැමෝම මට 11 එකේ නැති ප්‍රශ්න උඹට කොහොමද මං 13 එකේ තියෙන්නේ එහෙනම් උඹට හම්බෙච්ච ෆෝන් එකේ යවුලා එහෙම ෆැක්ටරි මේ ඩිෆෙක්ට්ස් තියෙන්න පුළුවන් වෙන්න පුළුවන් නේ තියෙන්නේ වෙන්න පුළුවන් ඉතින් එතකොට එහෙම වුණා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ ගිහලා මාරු කරගන්න අයිත තමයි වොරන්ටි කියලා එහෙම සදාකල් පාවිච්චි කරන්න iPhone ගන්න එපා ෆෝන් එක ගත්ත කැඩුණොත් ඒක මාරු කරලා වෙන එකක් ගන්න එහෙම ගන්න බැරි නම් ගන්නත් එපා එහෙම වුණොත් වෙන්නේ දැන් අපි ඕකේ තව අතුරුපැදි අපි දරන දිලා දැන් ඔයා පාරක යනකොට සමාලයට ඔයා දකින්න වලවල් ගාවින් කාර් තල්ලු කරන් යනවා ඒ කියන්නේ දාන්නේ වලේ වැටුනොත් කාර් එක කැඩනවානේ ඒතර බැහැලා තල්ලු කරනවා සමාලයට ඒ කියන්නේ මුළු පඩියම ලීසින් එකට දාලා වාහනේ ගන්නවා ඊට පස්සේ වාහනේ යන්නේ නැහැ පාරේ ඒක පෑගුවොත් තමයි තෙල් පිච්චේ කියලා ඇක්සලරේටරේ මෙහෙම අර පුළුන් කැල්ලකින් වගේ පා ගන්න එක චොට්ට එහෙම හරි තියෙනවා ඒ කියන්නේ බයයි ඒ කියන්නේ අපි පාවිච්චි කරන්න බයයි දේව ෆෝන් වලට කවර 3-4ක් දාගෙන එහෙම පාවිච්චි කරා. එහෙම ඕනේ නැහැ. කවරයක් දාලා නැතිනේ. ටෙම්පර්ඩ් දාස් තව 2-3ක් ගහන්න පුළුවන් නම්. පුළුවන් තියෙන ඔක්කොම ගහලා විසිතුරු වලලා තමයි පාවිච්චි කරන්නේ. එහෙම ඒක පාවිච්චි කරන්න විඳින්න. ඒක විඳුණා කියලා. එතකොට පොඩි හිතට සහනයක් දෙනවා. යකෝ මම මේක හොඳට පාවිච්චි කරා කියලා. හරිද? ඒක පාවිච්චි කරලා කැඩලා ගියාට පස්සේ අවුල් තියෙනවා. අවුලක් තියෙනවා. හැබැයි ඒ අවුලත් ලංකාවේ පුළුවන් මාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි තමයි අපිට තියෙන මාර විශේෂකයක් දිලා ලංකාවේ මිසන්ට මේ වේගෙන් ඇඩැප්ට් වෙන්න පුළුවන්. ඔය ෆෝන් එක කැඩුණා කියන්නේ කොහොමද බලන්නේ? ඔක බිම් වැටුණා කියන්නේ නිකමනේ මේ දැන්. හරිද? එහෙම වෙන්න කියනවනේ වැටුණා කියන්නේ. ඔය වැටුනොත් ඔයාට ඔයා මට සතියක් දෙකක් කතාලා කියනවා මචං ෆෝන් එක කැඩුණා හදා ගන්න ඕනේ. මෙහෙම එක දවස් දෙක තුනක් කරනවා මට කරදර කරනවා. ඊට පස්සේ ඔයා ඉතින් Facebook එකේ දාන පොඩි post එකක් මෙහෙම මේ මොකද අර Spider-Man team එක දැම්ම හරි වගේ කියලා පොඩි ඉතින් දාලා පොඩ්ඩක් එතන මිනිස්සු ටිකක් පොඩ්ඩක් මෙයා කරලා ඉතින් අනේ ඉක්මනට phone එකට සනීප වෙන්න අයියේ කියලා comment කරන જાතිය කට්ටිය ඔයගෙත් ඉන්නවා මේක 10 දිනක් share කරන්න එතකොට මේකට ඉක්මනට සනීප වෙයි ඔව් ඒ වගේ වෙන level එකකටත් තියෙනවා ඉතින් අපිට පුළුවන් දිනන්න අර කියන්නේ මුල් සතියක් විතර ගිහිල්ලා වෙන්නේ ඊට පස්සේ වට කිසි ගාණක් නැහැ ඔයා ඒකත් එක්ක ලස්සනට ඉන්නවා. ඒක 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 මේ රටේ හැටියා. ඒක ඒ හැටි වාට මේ දැනුත් බලා ගන්න පුළුවන්. අම්මෝ. එලෙට වැස්සෝ. මචං ඒකට කියන්නේ සිංහලෙන් හීනමන උපයෝගීතාවය කියලා. ආ වෙන්න ඕන. ඉකෝන් වල කියන දෙයක්. ආ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. කියන්නේ අපිට yes අපි දෙයක් පාවිච්චි කරද්දි මචං ඒක එන්න අපිට මෙයා වෙලා ඒක අපි ඒ ડિප්‍රීෂিয়েෂන් එකනේ. මම කියන්නේ ඒක නෙමෙයි හීනමන උපයෝගීතාවය කියන්නේ ડિප්‍රීෂিয়েට් වෙන එකනේ. ඔව්. ડિප්‍රීෂিয়েට් වෙලා නැහැ. ඔයා හිතන අරන් ආපු බහුවෙන්ද ගන්නවා කියලා. ඔව්. ඒත් අර මුල් ටිකේ අවුල්. ඊට පස්සේ ඔයා ඒ අවුලට හුරු වෙනවා. ආ අවුලට මචං හුරු වීම. හරිද? ඒ අවුලට හුරු වීම අපිට හොඳට පුළුවන්. අනිවාර්යයෙන්ම. හරිද? මේ වෙන්නේ. අපි හිතමුකෝ අපිට දැන් නිකමට දුන්නු තෙල් නැහැ කියලා. ඔව්. තෙල් මුල් ටිකේ හරි අවුල්. ජීවිතේට එහෙම අපි පෝලිං වල හිටව මිනිස්සු නෙමෙයි වගේනේ. අපිට. ඔව්. අපිට පොඩි අවුලක් තියෙනවා පොලිමේ. දැන් දවස් 2-3 වගේ යද්දි මචං එන්නේ නැද්ද පොලිමට? පොඩි නේ කියන්නේ පොලිම පොඩි වෙන තැනකට කියනවා මචං අපි පොලිමේ සෙට් වෙමුද ඔව් ඔයාලට තේරෙනවා කියන්නේ අපි ආසයි එහෙම හුරු වෙන්න අපිට පුළුවන් ඒක ඒක අපි දක්ෂයි ඉතින් ෆෝන් එකකටත් එහෙම හුරු වෙන්න පුළුවන් නම් හුරු වෙයි මැෂින් එක කරනවම හතර අතේ පොල් ගන්න යන්න දුවන්නේ නැතුව හුරු වෙන්න පුළුවන් නැත්තම් ඉතින් සොලියුෂන්ස් තියෙනවනේ හදා ගන්න පුළුවන් මේ ගොඩක් ඒවා software issues එනවා තියෙන ඉතින් ඒක fix කර ගන්න පුළුවන් හැබැයි අනිත් විශේෂම දේ තමයි මේ දිලන් කියන්න ඕනේ මේ ලංකාවෙන් device එකක් ගනිද්දී ඕනට වඩා වොරන්ටි ගැන බලාපොරොත්තු දැන් ගන්න එපා විශේෂයෙන් මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක. ඒතොර අදාළ සමාගම් වලට ගිහලා කෑ ගහලා පොළවේ ගහලා එතන මේ Facebook එකේ ඇවිල්ලා දඟලලා වැඩක් නැහැ. මොකද මේ මිනිස්සුත් මේක රිපෙයා කරන්න එක්ක යවන්න වෙනවා. යවල ගෙන්න ගන්න වෙනවා. ඒක මොන වොරන්ටිය දෙන්නම් කුවත් මම මේ මේ පින්කි ප්‍රොමිස් කියලා දියුරලා ෆෝන් එක විකුණත් හදලා දෙනවා කියලා. මේක එහෙම කරන්න පුළුවන් යන්නේ නෙමෙයිනේ. ඒක කොයි මනුස්සයෙක් අතින් දෙන්න වෙනවා. ෆෝන් ටු ෆෝන් රීප්ලේස් කරන්න. ඒක අපිට අමාරු වැඩ මෙහි. වෙන්නේ නැති වැඩ. මනුස්සෙක් විශ්වාස කරලා අපි බිල් එකට ගෙවන්න කියලා ෆෝන් එකක් දෙන්නෙත් නැති තරන්නේ. එහෙම දෙනවා සමහර ආයතන ඔයාගේ අර tier level එක උඩට පැන්නොත්. ඔයාට නිකන් අර රතු පාට හරි එක membership තියනවා නම් එතකොට ඔයාට අන්න පුළුවන්. එතකොට දන්නවා මේක බිලක් ගෙවනවා ලොකු මූට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි බහුතරයකට එහෙම දෙන්නේ නැහනේ. අපි ගන්න කැමති අය ගොඩක් හිටියට දෙන්න කැමති අය එහෙම නැහැ. ඉතින් ඒක නිසා ලංකාවේ දිහේ මේ ගන්නෑ. උද වැඩි ඕනේ නැහැ ලංකාවේ අපි ඔය ගේන කන්ට්‍රි අන්ලොක් කරගන්න බැරිද කියලා ෆෝන්. ඒ ඉන්නේ අර අර වගේ මේ කැරියර් බිලින් වලට ගත්ත ෆෝන් රට අර ඉඳලා අරන් එනවා මෙහෙට. ඉතින් ඒ ලෙවල් එකට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.
ඉතින් අන්න ඒවෙන් තමයි මං හිතන්නේ පොඩ්ඩක් ඔළුව හැදෙන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ කරන් යන කාර්යය තුලේ ඒව තමයි මං හිතන්නේ මිනිස්සුන්ට ගෙනියන්න ඕන. අම්මෝ අම්මෝ අම්මෝ. හරි. රයිට්. එහෙනම් ඔබ සූදි. අද දැන් තව ෂූටින් අපිට වැඩකටට තියෙනවා නේද? Yes. එහෙම කියන්නේ කෝසල කියන්නේ ඒව බොන්න මිනිස්සෙක්වත් එහෙම කෙනෙක් නෙවෙයි අතරම. මේක එඩිට් කරනව නේද? හරි එහෙම නෑ. ඒ කියන්නේ එයා ආපු ඉඳා මේ මිනිස්සයාට මට මොන හරි බොන්න ටිකක් කරන් දෙනවා ඉතින්. සහපේ මේ අනිත් කටියත් ගැන කියන්නේ. මලින් අයියා ඉන්නවා මිලාන් ඉන්නවා. මිලාන් නම් බොන්න නෑනේ කොහොමද? එයා බොන්න යාර බොන්න බෑ. ඔව් අනිත් අය ඉතින් ඉන්නවා කට්ටිය. ඉතින් මේ බොහොම සුදි ආවට මේ අනික මේ මේක මේ අපිට මේ බැන බැන කමෙන්ට් දාන්න එපා මටවත් මේ කවුද අපේ කෝසලටවත් මේ මේ අපි මේ කියන්නේ යාළුකමට කතා කරනේවා මීට වඩා සුද්ධ සිංහලෙන් අපි කතා කරන්නේ මේ පොඩක් පිළිවෙලකට රෙකෝඩ් කරා එච්චරයි අපි කරේ නේ දැන් රටට ඩොලර්නේ ගේන්න ඕනි කියලා අපි කතාවේ ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඕනතරම් ප්‍රොජෙක්ට්ස් තියෙනවා විශේෂයෙන් මේ iOS මාකට් එක Apple ecosystem එක ඇතුළේ තියෙන මාකට් එක තාම හරි පොඩ්ඩයි අපි කියන්නේ ලංකාවගේ රටවල් ගොඩක් එක අල්ලන් ඉන්න ඉන්දියාවේ කොටස සහ තව රටවල් කීපයක්. ඉතින් අපිට කම්පිටිටිව් ගේම් එකක් කරන්න පුළුවන් හොඳ. හොඳ කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අඩුයි ඩෙවලොපර්ස්ලා iOS වලට එන. ඉතින් එන්න කට්ටිය ඉන්නවනම් ඒ කට්ටිය මම හිතන්නේ එන්කරේජ් වෙන එක හොඳයි. මොකද එහෙම ආවොත් මේක ඇතුළේ අපිට බිට් කළ ප්‍රොජෙක්ට් දෙන්න පුළුවන් එළියෙන්. දැන් අපිට රිසෝසස් ඒවයි අඩුයි. හොඳ ඩෙවලොපර්ස්ලා නැහැ. ස්පෙෂලි Android වලට පව. ඉතින් ඔයා කරන වැඩේ පැත්තට ફોકસ කරලා එහෙම කරන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාව කියන්නේ ඔපචුනිටිස් තියනවාට ඩොලර් ගෙනලා මේක ඉන්න හොඳට ඉන්න පුළුවන්. හරි. එඳ දියුණු වෙන්න රට දාලා යන්න ඕනෙම කියලා එකක් නැහැ. Okay, thank you Hena. Right, එහෙනම් ඉතින් අද දවසේ අපි කතා කරේ Apple කෝසල නැත්නම් අපි Apple ආදිපාද කෝසල දැසේකටත් එක්ක හැම වෙලේම Apple වෙනුවෙන් කෙනී ඉන්න මුත් Apple වලට කැමති Apple person ඇත්තරම මේ මමත් මේ Apple phone එකක් ගන්න Apple බඩු වලට කැමති වෙන්න මූලික හේතුව කෝසල එතකොට අපේ සුපුන් සුපා event එකේ ওই කට්ටිය තමයි ඔය මේ Apple mania වමට හදලා දුන්නේ ඇත්තරම මේ Apple එකේ මට ඇත්තරම මේ පොඩි දේවල් ටිකක් හම්බුණානේ පොඩි නෙමෙයි ගොඩක් දේවල් හම්බලා තියෙනවා විශේෂයෙන්ම Facebook live Facebook live ඒ කියන්නේ steady shot එකක් මට අරන් දුන්නා ඒත් එක්කම ඒ කියන්නේ ආර මොනවාද ක්වලිටි එක يعني මට ඒ පැත්තෙම ඉදලා ඔය ලස්සනයි කියලා ගොඩක් ළඟදී කමෙන්ට් එහෙම දාන්නේ යුවනේ ඒකයි ෆෝන් එක අතර පස්සේ සහ ඔයාගේ අර ඔයාට මතකද නැව ෆෝන් එක අල්ලන් ඉන්න ෆොටෝස් දෙක තන්ද ඒවටත් ලස්සන කමෙන්ට්ස් ආවිලා තිබ්බද නේද මේක තමයි ඒක හරි රයිට් අපි අද මේ වගේ පොඩි එකක් කරේ පොඩි පොඩි මිනි සෙග්මන්ට් ඕන හින්දා මේ වගේ තව මොනවාරි කතා කරන්න ඕන නම් Apple කෝසල එකෙන් තව මොනවාරි දැනගන්න ඕන නම් අපේ කවුද අපේ මලින්ද අයියගේ මොනවාරි දැනගන්න ඕන නම් තව දේවල් තියෙනවා නම් ටොපික්ස් තියෙනවා නම් අපිට කමෙන්ට් එකේ මේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. එතකොට අපිට පුළුවන් ඒ ගැන තවදුරටත් කතා කරන්න. මොකද කෝසල කියන්නේ බිසි මිනිස්සෙක් මලින්ද අයිය කියන බිසි මිනිස්සෙක් නමුත් අපි කිව්වම එනවා. ඒක එන්න ඕනේ. ඔව් ඔව් ඔව්. අපි බැඳිලා ඉන්නවා. අපි බැඳිලා ඉන්නවානේ. ආ බැඳිලා ඉන්නවා අපි. Right. එහෙනම් thank you very much. Subscribe කරන්න, share කරන්න. කට්ටියම අපේ ස්ට්‍රීම්ස් වලට ගිහිල්ලා නැත්තම් අපි ඕනම platform එක ගිහිල්ලා මේක අහන්න බලන්න chance එක තියෙනවා අනිත් පැත්තට කියන්න තව දේවල් තියෙනවා ඔය Spotify ම විතරක් නෙවෙයි තියෙන්නේ නේ තව තියෙන ඕන තරම් platforms ඉතින් ඒව ගැනත් අපි කතා කරනවා දැන් ඔය මලින්ද අයියා එතකොට මේ Apple කෝසල මේ මේ කට්ටිය ඔය ඔවා ගැන පොඩ්ඩක් follow කරමු අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරන්න right ජය වේවා current යන්න කලින් අපි යනවා peace